आई बोल आई बोल उन्हें ये ना बोलते आधा भी पटांगा ने चुंबक वाले के बोलते हाथते नहीं पारन चुंबक सर पेपर एक रन कर दो क्या बोलते पेपर एक रन कर दो सर पेपर एक रन सेंस हो रहा था चुंबक चुंबक वाला जीवित वाला चुंबक කාන්දම් වලටම තමයි අපි කියන්නේ චුම්බක කියලා. එතකොට ඔය කාන්දම් කොහෙද දකින්න පුළුවන්? ඔයාලා කියන්න බලන්න කිව්වලා කියන්න ඔය කාන්දම් කොහෙද අපිට පැන්සල් පෙට්ටි වල පැන්සල් පෙට්ටි වල පැන්සල් පෙට්ටි වල බෝඩ් එකේ මෝටර් වල කුඩා මෝටර් වල පැන්සල් පෙට්ටි වල ऐसा पेटी तो लगती है ना वहाँ पासे चेसबोर्ड के लिए लंबाड़ू वाले सर चेसबोर्ड तो लगती है ना वहाँ शीत करने ने शीत करने ये दोरे पिए ना वाने शीत करने ये दोरी मोटर वाले स्पीकर कुड़ा मोटर रोल है तीनों वाले कुड़ा मोटर रोल है वो यार वो सिल्लांग करने का नहीं ये लगा रहती है ना तो वाला के गेवाल लड़ने निंदे वातुर गान ना पाव चिकना ने वातुर मोटर ही ने वातुर मोटर ही तो लगती है रेडियो है के ये तो लगती है ये लगा रहे कोई तीन बुआनी तुली है बुआनी तुली हमारे जंगल में � ओ जंगम दूरगतन तो लगती है ना नहीं जंगम दूरगतन तो लगती है ना वहाँ इटा पासी दिए ना वहाँ स्पीकर तो लगे वाला भी जंग रेडियो वाले तो लगे स्पीकर तो लगती है ना वहाँ गुआन में दुलिए तो लगे ओ स्पीकर तो लगती है ना वहाँ गुआन में दुलिए तो लगती है ना वहाँ क्या नहीं गुआन में दुलिए रूपवा� रूपवाहिनी ये तो लगती है सीट आमतर में वाला कि सेल्लम बांध है ना सेल्लम हत्या में सेल्लम बांध है ना हमें क्या मने समारक के मने शब्द करने पाप होते शब्द करने पाप हत्या में सेल्लम बांध तूला अतं सेल्लम बांड तुलती है ना वाह नहीं ना ऐसा कोट है ये लगता है दोनों वाला के दोर वाला ना दोर आगुल वाला लगती है ना दोर आगुल वाला दोर ये दिया दोर आगुल वाला ऐतुले तीन अपोडी कांड है माँ हमें क्यों मिला तो अभी ना उस समारक के वक्त तीन अच्छा मेवा के अवस्था जल्दी अभी तक कांड बना गाने पूर्व अरे इतना कौन है साध्य कराने पाप होते साध्य कराने पाप नहीं इतना कौन उन्हें जाओ वाले दादरा कांडा को है जो तीन नहीं किए नहीं इतना कांडा दम महम का तीनों वाला के होते हैं तीनों बड़ी फलों ने इतना पटांगा ना कोट में बड़ी क्या कार्य हो क्योंकि लोग क्या नहीं जान इतने दिखिए ना मेहमो बतरो की दुर्वात तीन हो मेहमो बतरो की दुर्वात तीन हो
ඔය වතුර වීදුරුව තුල දැන් මේ වතුර වතුර තියලා ඔන්නෝ පිත්ත නැහැ වතුර වීදුරුව තුල වතුර කිරලා තියෙනවා මේක ඇතුලේ හැමිනුම් කටුවක් මේ හැමිනුම් කටුවක් තියෙනවා උක මේක උඩට ගන්න කොහොමද කියලා අහනවා හැබැයි මේකදී අපි වතුර අයින් කරන්නේ නැහැ මේ නේද වතුර මෙහෙම හලන්නේ නැතුව තමයි ගන්නේ හලන්නේ නැහැ මේ වීදුර ඇතුළට අත දාලා ගන්නෙත් නැහැ හරි මේ වීදුර ඇතුළට අත දාලා ගන්නෙත් නැහැ කොහොමද අපි මේක ගන්නෙ කියන්න බලන්න කොහොමද අපිට ගන්න පුළුවන් ක්‍රමයක් යෝජනා කරන්න කුම්භකයකින් කුම්භකයකින් නේද කියලා කියන්නේ අපි මේ පිටි නේ පිටින් අපි චුම්බකයක් තියෙනවා හරි මේ පිටින් අපි චුම්බකයක් කොහොමද ලියා ගන්න ඕනේද එපා බලියා ගන්න එපා එපා චුම්බකය පිටින් තියපම මොකද වෙන්නේ මේක මේ චුම් මේ මේ විත්තියට ඇලෙනවා නේ කොහරද ඇලෙන්නේ දැන් මේ චුම්බකයට ඇලෙන්නේ මේ විදුරේ විත්තියටද හේ දැන් මේ මේ චුම්බකය මෙතන තියෙන හින්දා මෙයා ඇවිල්ලා මේ විදුරේ විත්තියට ඇලෙනවා මෙච්චරදී හරි लिया गन देखा पुत्र मामा लिया गन लो ओरे लाड मामा क्या मैं लिया गन क्या ना मैं तो कड़ा मैं विदुरे बिते तैले ना ऐलो टपासी मुकद कराने अबे मैं चुंबक के मैं हूँ उड़ा आदि ना ने मैं पुष्टे दिखे मैं हूँ येरा टाइमाइन है येरा टाइमाइन ना पड़ा मैं एक कम उड़े टाइम ना ने मैं අදා ඉගෙන ගන්න ඇයි මෙයා මේකට ඇලෙන්නේ මේ චුම්බකයට ඇයි මේ ඇමිනුම් කටුව ඇලෙන්නේ හරි මොකද්ද හේතුව හරි මෙතෙන්දී අන්තිමට මෙයා පිළියෙල ගන්නවා කියන්නේ මම ඉරෙද්ද බලන්න මේ ඇමිනුම් කටුව මෙන්න මේකට ඇවිල්ලා ආකර්ෂණ ශක්තිය මෙයා එළියට ගන්නවා නේද चुंबक දැන් ඔයාලා පුතේ දැන් ඔයාලා දන්න විදිහට කියන්න ඔයාලා සෙල්ලම් කරනකොට එහෙම දැන් ඔයාලා ඔය කාන්දමක් අරගෙන ඕකට එක එක දේවල් ලං කරනවා නේද අල්ලනවානේ එතකොට ඕකට ආකර්ෂණ වෙන දේවලුත් තියෙනවා ඒ කියන්නේ චුම්බකයට ඇලෙන දේවලුත් තියෙනවා ඇලෙන්නේ නැති දේවලුත් තියෙනවා නේද හරි චුම්බකයට ඇලෙන දේවලුත් තියෙනවා ඇලෙන්නේ නැති දේවලුත් තියෙනවා එතකොට මොනවද චුම්බකයට ඇලෙන්නේ ඔයාලා දන්න විදිහට කියන්න චුම්බකයට ඇලෙන්නේ මොනවද චුම්බකයට ඇලෙන්නේ නැති දේවල් මොනවද चुंबकेटेव बला एल्युमिनियम एल्युमिनियम विश्वास है चुंबक अलिनवा यकड़ा
එයාට විශ්වාසයක් තියෙනවා හරි අය මොනවද තියෙන්නේ ඇලි දේවල් කියන්න බලන්න ඇල්පෙනති ආ ඇල්පෙනති ඇමනම් කටු ඇල්පෙනති ඇලෙනවා ඊළඟට ඇමිනුම් කටු නේ ඇමනම් කටු කියන්නේ මොනවද ඔය පේපර් ක්ලිප්ස් නේද අපි කියන්නේ කඩදාසියකට අමුණන්න ගන්න ඈ ඉටි කටු ආ ඉන්දි කටු मगे පිටින් බැලුවම යකඩ වගේ ඇලෙන්නේ. තවත් තියෙන මේ කොක්කක් තියෙනවා. ඒකත් ඇලෙන. ප්ලාස්ටික් මූඩියක් තියෙනවා. ඇලෙන්නේ නැහැ. මේ පෑන ගන්නකො පෑන. මම ලියන පෑන. ඇලෙන්නේ නැහැ. නේ. කියන්නේ චුම්බක චුම්බකයට ඇලෙන දේවලුත් තියෙනවා ඇලෙන්නේ නැති දේවලුත් තියෙනවා හරි අපි හැබැයි විද්‍යාවේදී අපි මේකට ඔය එහෙම කියන්නේ නැහැ අපි මෙතෙන්දී කියනවා ආකර්ෂණ වෙනවා කියලා නේ අපි ඒකට කියනවා ආකර්ෂණ වෙනවා කියලා චුම්බකයට ආකර්ෂණ වෙනවා දැන් මේ 10 කාසිය මේකට ආකර්ෂණ වෙනවා චුම්බකයට ආකර්ෂණ වෙනවා හරි අපි බලමු පොඩ්ඩක් ඔය දැන් මේ අපි පාඩම් පටන් ගන්නකොට පුතේ මේ චුම්බකයක රූපයක් තමයි මම මේ ඇඳලා තියෙන්නේ හරි මේකේ හැඩයක් තියෙනවා අපි ඉස්සරහට ඉගෙන ගනිමු මොකද්ද මේ තියෙන හැඩය කියලා හරි දැන් ඔයාලා කිව්වා වගේ දැන් අපි මේ පාඩමේදී අපි මෙන්න මේ කාරණා ටික ඉගෙන ගන්නවා අපි ඒක දැන් මේක උනේ එතකොට චුම්බක කියන්නේ මොනවටද කාන්දම් වලනේ දැන් මේ බලන්න මෙතන ඔයාලා සෙල්ලම් කරන්නේ පොඩි කාලේ ඔයාලා සෙල්ලම් කරනවා වගේ නේ මෙතන මේ කාන්දමකට මේ තියෙන ඇමිනුම් කටු පේපර් ක්ලිප්ස් ඒගොල්ලෝ මේ කාන්දම් වලට අලවලා තියෙනවා නේ ඒ කියන්නේ පේපර් ක්ලිප්ස් මේ කාන්දම් වලට ආකර්ෂණය වෙලා තියෙනවා චුම්බක වලට මේ තියෙන අපේ ඉස්සෙල් ඉගෙනගත්තු දේවල් නේ චෙස් බෝඩ් එක තුල නේ චෙස් බෝඩ් එකේ මේ බෝඩ් එකේ තියෙනවා මැග්නට් මේ 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 කොටු ඇතුලෙන් හයි කරලා ඒ වගේම තමයි මේ ඉත්තෝ නේ මේ ඉත්තවල යටින් කාන්දමක් තියෙනවා. එතකොට දැන් මේ බෝඩ් එකේ මෙහෙම චෙස් මේ කියන්නේ මේ ඉත්තෝ අදිනකොට ඉත්ත වැටෙන්නේ නැති වෙනනේ. එතනම තියෙනවා. අල්ලලා හිටිනවා නේ. ඊළඟට මේ ලොක්ස් වල මේ තියෙන අගුළු වල මේ අගුළු වල ඇතුලෙන් තියෙන පුතේ කාන්දමක්. හරි? දැන් මේ වගේ පැන්සල් පෙට්ටියේ මේ මෙතන එක්ක මෙතන කාන්දමක් තිබුණොත් මෙතන ලෝහයක් තියෙන්නේ. කියන්නේ ලෝහයට මේක ඇලෙනවා. ෆ්‍රිජ් එකෙත් එහෙමයි. මේ මෙතන මේ දොරවල් වල
කාන්දම් හයි කරලා තියෙනවා දොර දැන් ඔයාලා නිකන් දොර නිකන් තල්ලුවක් දැම්මොත් එමෙ මේ දොර ගිහිල්ලා මේකට ඇලෙනවනේ නේ මේකට ඇලෙනවා ඒ අල්ල අලවල එයා තියාගන්නේ කාන්දම හින්දා එතකොට මේ වගේ කුඩා මෝටර් තුලත් තියෙනවා චුම්බක මේ ටිකද අපි ඉගෙන ගත්තනේ පැන්සල් පෙට්ටි පීනේ තියෙන චෙස් කෝරියේ තියෙන කුඩා මෝටර් තුල තියෙනවා දොර අගුළු තුල තියෙනවා සෙල්ලම් බාණ්ඩ තුල තියෙනවා අපිට ඉගෙන ගත්ත දේවල් මේ තියෙන අර ඉස්සලා අපි කතා කරගත්තු මේ කියන්නේ අපි අපි කියපු ක්‍රියාකාරකමනේ මේ තියෙන මෙතන ඇමුණුම් කටු තියෙනවානේ පේපර් ක්ලිප්ස් තියෙනවා මෙයා මැග් මේ චුම්බකයක් මෙහෙම අල්ලලා මේ ටික උඩට ගන්නවා හරි එතකොට ඔන්න ඔය වගේ අවස්ථා වලදී පුතේ අපිට චුම්බක හම් වෙනවා අපේ එදිනදා ජීවිතයේදී චුම්බක භාවිත කරන අවස්ථාවන් නේ ඌට වඩා තව අපි භාවිත කරන අවස්ථාවල් තියෙනවා නමුත් අපේ අපේ ජීවිතයට හා සම්බන්ධ අපේ අපේ එදිනදා ජීවිතයේදී අපි ගේදොර භාවිත කරන උපකරණ තුල හම් වෙන අවස්ථාව නේ තමයි මේ තියෙන්නේ සර් දවසක් මම අර මේ චේන් එකක් මේ කාන්දමකට අල්ලලා බලන්න සර් සිංක් එක තියලා මේව කරේ ඒක මට අතෑරලා බටේ ඇතුළට ගිහිල්ලා අමාරුවෙන් ගත්තේ ආ ඒක තමයි නේ අන්න එතෙන්දී ඔයාලට පුළුවන් පුතේ සිංක් එකේ යට දැන් සිංක් එකේ අර උඩ කප් එක ගලවලා කාන්දමක් ඕන නම් ලී කෑල්ලක් වගේ කෙලවට හොඳට ගැට ගහලා බටේ කෙලවට දාලා බලන්න හැබැයි ඒක ඇලෙන දෙයක් වෙන්න ඕනේ අන්න ඒකයි මං කියන්නේ ඒ කියන්නේ චුම්බකයකට ඇලෙන දෙයක් වෙන්න ඕනේ නැතුව මේ ඇලෙන්නේ නැති දෙයක් දැම්මට හරියන්නේ කොයි වැටෙන එක දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා දැන් මම ඔයාලට කියලා දෙනවා මොන ලෝහයේද ඇලෙන්නේ මොන ලෝහයේද ඇලෙන්නේ නැත්ටි ඒ ටික මම කියලා දෙනවා නමුත් ඔයාලත් ගෙදරදීත් මේක පරීක්ෂා කරලා බලන්න දැන් මම මෙතෙන්දී පෙන්වන්නේ කීපයන්නේ දැන් මේ පහේ කාසිය ඇලෙනවා හරි හැබැයි පහේ කාසිය හදලා තියෙන්නේ පිටපැත්තේ හරි දැන් මම කියලා දෙනවා දැන් මේක මේක බ්‍රාස් ඒ කියන්නේ පිත්තල හරි පිත්තල බ්‍රාස් ප්ලේටඩ් මෙටල් මේකට අපි කියන්නේ මේ දැන් කාසිවල දැන් පුතේ දැන් මේ වගේ කාසියක් ගත්තොත් එහේ මේකේ අපි දැන් මම කියලා දෙන්න නේ ඉස්සරහට මේකේ තියෙන නිකල් ප්ලේටඩ් අයන් නිකල් ප්ලේටඩ් ෆෙරස් කියන්නේ මේක ඇතුලේ තියෙන මේකේ පිටින් මේ ගාලා තියෙන නිකල් ඇතුලේ තියෙන යකඩ කාසි කියලා වෙන්නේ මේ කාසියෙත් එහෙම සාමාන්‍යයෙන් දැන් මම ඉස්සරහට කියලා දෙනවා චුම්බකයකට ඇලෙන්නේ හරි චුම්බකයකට ඇලෙන්නේ යකඩ ඇලෙනවා යකඩ ඇන يعني යකඩෙන් හදලා තියෙන දේවල් ඇලෙනවා ඒතර ඇල්පෙනිති හැමුණුම් කටු ඉන්දි කටු හැට්ට කටු ওই දේවල් යකඩෙන් තමයි හදලා තියෙන්නේ යකඩෙන් හදලා තියෙනවා සමහර වෙලාවලට ඔකේ නිකල් ආලේප කරලා තියෙනවා නිකල් කියලා කියන්නේ කාන්දම් නැත්නම් චුම්බක වලට ඇල්ලන දෙයක් නිකල් කියලා කියන්නේ කාන්දම් වලට ඇල්ලන දෙයක් හරි ඊට අමතරව තඹ ඇලෙන්නේ නැහැ يعني තඹ ආකර්ෂණය වෙන්නේ නැහැ චුම්බකයට හරි තඹ ආකර්ෂණය වෙන්නේ නැහැ ඊට පස්සේ තඹ කාන්දිවත් ආකර්ෂණය වෙන්නේ නැද්ද තඹ ඇලෙන්නේ නැහැ හැබැයි තව ඒ ලෝහය තුල වෙන යකඩ වගේ දේක් මිශ්‍ර කරලා තිබ්බොත් ඇලෙනවා හරි මිශ්‍ර ලෝහයක් වුණොත් ඒක ඇලෙනවා හරි නැතුව තනි කරමු අපි කියන්නේ සංශුද්ධ ඒ ලෝහයම තඹ වලින් ඇලුවොත් ඒක ඇලෙන්නේ නැහැ ඊළඟ ඇලුමිනියම් ආගන්නකො ඇලුමිනියම් වලින් ඇලුමිනියම් ඇලෙන්නේ නැහැ ඒ කියන්නේ ඇලුමිනියම් ආකර්ෂණය වෙන්නේ නැහැ රත්තරන් ආකර්ෂණය වෙන්නේ නැහැ අපි කියන්නේ දැන් රන් රිදී ලෝකඩ කියලා කියන්නේ දැන් වලගේ මේ ඔලිම්පික් තරග වල එහෙම ගියාමනේ දෙනවානේ গোল্ড মেডල් දෙනවා සිල්ල කියනවා රිදී right රන් කියන්නේ গোল্ড රන් සිල්ල රිදී ඊට පස්සේ බ්‍රොන්ස් කියලා දෙනවානේ බ්‍රොන්ස් කියන්නේ මොනවද ලෝකඩ කියන්නේ රන් රිදී ලෝකඩ ඔය තුනම කාන්දම් වලට ඇලෙන්නේ නැහැ. හරි. කාන්දම් වලට ඇලෙන්නේ නැහැ. ඊට අමතරව ඇලුමිනියම්, තඹ, ඒ වගේ ලෝහ ඇලෙන්නේත් නැහැ.
හරි. තමයි දින එක. තව පිත්තල. පිත්තල දැන් ඔයාලා ජනෙල් දොරවල් වල ඔය ලොක්ස් හදලා තියෙනවනේ පිත්තල කොපු. ඒක වැලෙන්නේ නැහැ. කාසි. කාසි වල තියෙන්නේ මිශ්‍ර ලෝහ තියෙන්නේ. එකින්ද මේක ඇතුලේ යකඩ තියෙනවා. එකින්ද මේක ඇලෙනවා. හරි. හරි සමහරක් තියෙනවා පිටින් තඹ වගේ තියෙනවා. දැන් නමුත් ඒක මිශ්‍ර ලෝහ වුණාම ඒක ඇලෙනවා. හැබැයි තනි කරම සංසුද්ධ ලෝහයෙන් මේක හදලා තිබ්බොත් ඒක ඒව ඇලෙන්නේ නැහැ. අන්න එතෙන්දි තමයි දැන් මම ඊළඟ පාඩමට යන්න ඊළඟ කොටසට යන්න හදන පුතේ. ඒ කියන්නේ චුම්බක වල බලපෑම right? මේ මෙතෙන්දී අපි කතා කරන්නේ ওই ගුණාංගේ තමයි. ඒ කියන්නේ චුම්බකයකට ඇලෙන්නේ මොනවද? නැත්නම් ආකර්ෂණය වෙන්නේ මොනවද? චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැත්නම් මොනවද කියන එකනේ. එතකොට ඔය මං කියපු ලෝහ යකඩ, නිකල්, ක්‍රෝමියම් ඒ වගේ ලෝහ ආකර්ෂණය වෙනවා. එතකොට ලී, ප්ලාස්ටික්, කඩදාසි නේද? ඒ වගේ දේවල් ගල් නේද? සාමාන්‍ය පොලේ තියෙන ගල්, වැලි, කඩදාසි ඒව ආකර්ෂණය වෙන්නේ නැහැ. එතකොට ගොඩක් ලෝහ ආකර්ෂණය වෙන්නේ නැහැ. දැන් මම කිව්වේ රන්, රිදි, ලෝකඩ, පිත්තල, ඇලුමිනියම්, තාම ඔය වගේ ලෝහ ආකර්ෂණය වෙන්නේ නැහැ චුම්බක වලට. එතකොට දැන් අපි මෙතෙන්දී චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍යයට අපි කියනවා පුතේ චුම්බක ද්‍රව්‍ය කියලා කියනවා. මම මකන්න බෝඩ් එකේ. ඔයාව හරියට ඇහෙන්නේ නැහැ. සිග්නල් වලට සිග්නල් සිග්නල්. සර් ඔයාව අතර බාල්දියම් ඉන්න ඕනේද? පුතේ අර ඔයාලා රූපේ ඇන්දාද? මේ වීදුරු ඇන්දාද? චුම්බකයක් භාවිතයෙන් සිදු කළ හැකි කියන එකෙන් නේද සර්? ඔව්. ඊට යටින් ලියා ගන්න මෙන්න චුම්බකයක් ඇඳලා. චුම්බක වල බලපෑම චුම්බක වල බලපෑම යටතේ ලියා ගන්න. සජිත කින පොඩක් ඉන්න සර් මන් ටග් ගාලා ලිව්වා. මම බාන්න ඈස ඉඳන් දුවන්න. හරි මේක යන්නේ නොච්චරලා යනවානේ. නෑ අම්මා එහෙමනම් මම හිතන්නේ වීදුරු 10ක් ඇඳලා ඇති මේලා. ඇඳලා පාට කරලා අලියන චුම්බක වල බලපෑම. චුම්බකයක එයාට ලියා ගන්න. චුම්බකයකට කළ හැකි කාර්යයන් මොනවාද? චුම්බකයකට කළ හැකි කාර්යයන් මොනවාද? මේ බව අධ්‍යයනය කිරීම සඳහා
මේ බව අධ්‍යයනය කිරීම සඳහා ඊට යටින් ලියා ගන්න. දැන් මම ප්‍රශ්නයක් අහලා මම උත්තරේ දෙනවා ඈ. උත්තරේ නෙවෙයි දෙන්නේ ඇත්තටම. හරි? උත්තරේ නෙවෙයි දෙන්නේ ඒක ලියා ගන්නකෝ. මේ බව අධ්‍යයනය කිරීම සඳහා මේ බව අධ්‍යයනය කිරීම සඳහා සර් ප්‍රශ්නේ ළඟින්ම ලිව්වත් අවුලක් නැද්ද? කමන්නේ කමන්නේ කමන්නේ. මේ බව අධ්‍යයනය කිරීම සඳහා අප පහත දැක්කින ක්‍රියාකාරකම කරමු අප පහත දැක්කින ක්‍රියාකාරකම කරමු චුම්බකයකට කළ හැකි කාර්යයන් මොනවාද? එකට යටින් ලියනවා මේ බව අධ්‍යයනය කිරීම සඳහා මේ බව අධ්‍යයනය කිරීම සඳහා අප පහත දැක්කෙන ක්‍රියාකාරකම කරමු පහත දැක්කෙන ක්‍රියාකාරකම කරමු හරි එතකොට දැන් අපි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ නේ නැත්නම් පරීක්ෂණයක් නේ අපි පරීක්ෂණයක් කරනකොට අපි දැන් ඉගෙනගෙන තියෙනවා ප්‍රධාන පියවරවල් තුනක් මොනවද ඒ පියවරවල් තුන අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රමය අන්තිමට තමයි ඒකදී අපි දැකපු නිරීක්ෂණ. හරි මේ නිරීක්ෂණේ තුලදී මෙතෙන්දී දැන් මෙහෙමයි. මේ අවස්ථාවේදී ඔයාලා ඉන්න 6 වතරනේ. ඔයාලට එහෙම නිගමනය. ඔව් නිගමනය. නිරීක්ෂණ යටතේ නිගමනය නිගමනය කියලා වෙනම ලියන්න පුළුවන්. නැත්තම් ප්‍රධාන වශයෙන් දැන් ඔයාලා 6 වතර ඉන්න ළමයි විදිහට මේ තුන තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ. මේක යටතේ ඔයාලා දැකපු දේවල් නිගමනය ඒක මේ යටතේ ලියන්න පුළුවන් නිරීක්ෂණේ කියලා නිගමනය ලියන්න පුළුවන්. මෙහෙම උනේ මෙන්න මේ හේතුව හින්දා. මේ වගේ නිරීක්ෂණයක් අපි දැක්කේ මෙන්න මේ හේතුවින්ද කියලා පැහැදිලි කරලා ලියන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකදී අපි කරන්නේ අර ක්‍රියාකාරකම තමයි මම අර ඔයාලට පෙන්නුවේ. දැන් මේම කාන්දමක් ගත්තා. හරි. මම මගේ ළඟ මේ පොඩි කාන්දමක් තියෙනවා. කඩේ ගියාම තියෙනවා අර දණ්ඩ චුම්බක තියෙනවා. එච්චර ගණන් නැහැ. හරි. නමුත් මේ එතකොට මේ පහේ කාසි. පහේ කාසියක් ඇලෙනවා. දැන් මේක තමයි මම කරන්න හදන්නේ. හරි. මේ 10 කාසි. දායක ආසයල නිකල් ප්ලේට මෙටල් නිකල් ප්ලේට මිශ්‍ර ලෝහ හරි ඇලෙනවා මේ යකඩ දැන් මේක තමයි කරන්න හදන්නේ මේ ඇලෙනවා දැන් මේ යකඩ ඇනියට මේ යකඩ ඇනිය නේද දැන් මේ කාන්දම නෙවෙයි ඇලෙන්නේ යකඩ ඇනියට ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඉතින් මේ කාන්දම ඇලෙන්න පුළුවන් ඔව් මේක දැල්ලෝනේ මේක විස්තරාටි කරන චුම්බක බලයේ පැතිරීම හරි ඔය හොඳ පුතා සර් මේකේ තියෙන චුම්බකය මෙයත් චුම්බකය බවට පත් වෙනවා తాවකාලික චුම්බකය බවට පත් වෙනවා ඔයාලා මේකෙදි 6 වතරේ දුව ඉගෙන ගන්න නැහැ සර් මට වෙන වචනයක් නෑ ඇහුනේ සිග්නල් නැතුව මේ පෙන් එක මේ මගේ පෙන් එකනේ ඒක ඇලින්නේ නෑ මේක ඇලින්නේ නෑ එකෝ මේක සුදු මේ සුදු යකඩ වලින් හදලා තියෙන්නේ මේ පිටපැත්තේ මලකඩ ගන්නෑනේ සුදු යකඩ මලකඩ ගන්නෑනේ සුදු යකඩ වල චුම්බක ගුණයක් නැහැ ඔක තමයි දැන් කරන්න හදන්නේ ගිය සෙනසුරාද කරු පාඩම මම රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ බලන්න බලනවද දානවා මම රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ සෙනසුරාද පන්තිය මම සම්පූර්ණයෙන්ම රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ එතකොට නෝට්ස් ටිකක් ගෲප් එකකට දාලා දෙන්නේ මේ ලියා අන්තිම සම්බන්ධයෙන් දෙච්චිය අය නෝට්ස් ලියලා දානවනේ මම නෝට් එකකුත් ගෲප් එකකට දාලා තියෙන්නේ එතකොට ඔයාලට වීඩියෝ එක බලලා නෝට් ටික ලියා ගන්න පුළුවන් හරි කින්දා ඉසම අතපසු වීමක් සිද්ධ වෙන්නේ නැහැ
උඹගේට ලං කරලා බලන ඒවා වීඩියෝ එකක් දාලා එවන්න ඕනේද? ඔව් ඔව් එවන්න. හරි. නිරීක්ෂණ එයාට නිරීක්ෂණ ලියන්න. නිරීක්ෂණ සේක වෙනම නේද නිරීක්ෂණේ ලියලා. ඔව් වෙනම නිරීක්ෂණ. වෙනම නිරීක්ෂණ යටතේ ලියන්න. ඊයට ද්‍රව්‍ය අතරින් ඊයට ද්‍රව්‍ය අතරින් ඇතම් ද්‍රව්‍ය චුම්බකයේ වෙත ඇතම් ද්‍රව්‍ය චුම්බකයේ වෙත चुंबकये अले चुंबकये अले ඉහත ද්‍රව්‍ය අතරින් ඇතම් ද්‍රව්‍ය චුම්බකයේ වෙත ඇති චුම්බකයේ ඇලේ සර්කියුලර් චුම්බකයේ වෙත චුම්බකයේ වෙත ඇදි චුම්බකයේ වෙත ඇදි චුම්බකයේ ඇලේ ඇතම් ද්‍රව්‍ය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි ඇතම් ද්‍රව්‍ය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි चुंबके लंकराट यागे किसी वेने उदाहरण वर्षा मे चुंबके मंद मे पेन के लंकराट मे मेरे हल मैं आप किसी को प्रतिचार या दाखवाने नहीं क्या नहले नहीं 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 आकर्षण भी नहीं नहीं अरे ओ नहीं मैं तो ये नहीं था मैं तो ना बाला ना ना मैं तो ना मैं चुंबक के टा ऐलिला थी ना दे मैं वाके मैं एमिनुम काटू ऐलिला थी ना ये वाके ये तो बोला मैं तो ना චුම්බකයකට ආකර්ෂණීය වන ද්‍රව්‍ය නේ. ඒ කියන්නේ චුම්බකයේ ඇලෙන ද්‍රව්‍ය. ආකර්ෂණීය වන ද්‍රව්‍ය. මොනවද? මෙතෙන්දි යකඩ ඇන ආකර්ෂණ වෙලා තියෙනවා. යකඩ ඇන අල්පෙත්ත ඉනිකඩුව කාසිය. අල්පෙත්ත ඉනිකඩුව කාසිය. එතකොට චුම්බකයකට ආකර්ෂණ නොවන ද්‍රව්‍ය මෙතන තියෙන මොනවද? ඊයම් කැබැල්ල ආකර්ෂණ වෙලා නැහැ. ඊයම් කැබැල්ල පිටත නැහැ. मिश्र लोह की देखे हदलाने මැද යකඩින් හදලා වටේ තඹ ආලේප කරලා තියෙනවා. හරි. එතකොට ඒක ආකර්ෂණ වෙනවා. ඒව ආකර්ෂණ වෙනවා. ඒකයි මම දාලා තියෙන්නේ. चुंबकयट आकर्षणीय वन द्रव्य
ආකර්ෂණය වන ද්‍රව්‍ය සහ शब्द करने पा आकर्षण नोवन द्रव्य चुंबक आकर्षण द्रव्य सह चुंबक आकर्षण नोवन द्रव्य किया आकर्षण द्रव्य मुना आकर्षण नोवन द्रव्य मुना मट किया मम दाने वाला मट किया क्या गाने का चुंबक आकर्षण वन द्रव्य वाले मम की चुंबक द्रव्य चुंबक द्रव्य आकर्षण वन द्रव्य चुंबक द्रव्य चुंबक द्रव्य चुंबक द्रव्य चुंबक आकर्षण द्रव्य चुंबक द्रव्य ज्ञान ने यकड़ ज्ञान चुंबक द्रव्य निकल निकल कि लोहया चुंबक द्रव्य क्रोमियम कि लोहया क्रोमियम ज्ञान ने चुंबक द्रव्य अल्पेन अल्पेनित चुंबक द्रव्य इत पास अमलुम काटू चुंबक द्रव्य प्लास्टिक चुंबक द्रव्य नोवे रत्तरं चुंबक द्रव्य नोवे हृदय चुंबक द्रव्य नोवे पित्तल चुंबक द्रव्य नोवे अल्युमिनियम अल्युमिनियम चुंबक द्रव्य नोवे चुंबक आकर्षण द्रव्य उड़ा चुंबक चुंबक आकर्षण तुण खासिया अल्पेनेत्त इंदी काटू
හරි දැන් මම කියුවේ ලෝහ ලිස්ට් එකක් කියුවේ ලෝහ පිත්තල ඇලුමිනියම් තඹ රන් රිදි ලෝකඩ ඊයම් සුදියක් සංගලවනාට ගන්න චුම්බක ද්‍රව්‍ය නවන ලෝහ ඒ කියන්නේ කාන්දම් වලට ඇලෙන්නේ නැති ලෝහ හරි ඔබ කාන්දම් වලට ඇලෙන්නේ නැහැ හැබැයි සංශුද්ධ තත්ත්වයේ තියෙන උනේ මිශ්‍ර වෙලා තිබ්බොත් ඇලෙයි පියෝ සංශුද්ධව තියෙන එතකොට ඔයාලා මම දුන්න පරික්ෂණය එන්න මෙව හොයාගෙන බලන්න චුම්බකයක් අරගෙන ආකර්ෂණය වෙනවද නැද්ද කියලා බලන්න බලලා මට දාන්න චුම්බක ද්‍රව්‍ය අනික් වචන දෙක මොකද සර් චුම්බක ද්‍රව්‍ය නවන ලෝහ චුම්බක ද්‍රව්‍ය නවන ලෝහ බෝඩ් එක මට හොඳට පැහැදිලිව පේනවා පුතේ දැන් මගේ ස්ක්‍රීන් එකේ හොඳට පැහැදිලිව පේනවා අපරකට මෙතනින් මේ එළියට යද්දි වෙනවා තේකයි චුම්බක ද්‍රව්‍ය නවන ලෝහ හරි දැන් අපි ඉගෙන ගන්න යන පුතේ විවිධ චුම්බක සෑම මාතෘකාවක් විතර ලියා ගන්න ඕනද ඔව් විවිධ චුම්බක විවිධ චුම්බක විවිධ චුම්බක ඒ කියන්නේ චුම්බකයේ හැඩය අනුව අපි මෙතෙන්දී වර්ග කරනවා චුම්බකයේ හැඩය අනුව හරි සර් රූපේ තනින්න ඕනේද ඔව් මේ රූපෙට ඇඳ ගන්නවා මම අඳිනවා බලාගෙන අඳින්න विशेष පීකරි කියනවා මොකද්ද? මුපර චුම්බක. මුරප. මුරප චුම්බක. මුරප චුම්බක. මුරප චුම්බක. කුරප කුරප. මුරප චුම්බක. අස්ස කුර. කුරප චුම්බක. මුරප චුම්බක කියලා ඇටිලා ගන්නද? ලියා ගන්න. ඊට පස්සේ තියෙනවා මේ වගේ දණ්ඩ චුම්බක, දණ්ඩ චුම්බක. ඒ කියන්නේ මේ चुंबक सम्मत पाट तीन नील तीन मेक दंड चुंबक चुंबक मेकड़ा पिकेना हॉर्स शू
horseshoe. අපි කියන්නේ නිකන් අශ්වයන්ගේ කුරව වගේ. ඊළඟට තමයි තියෙන U shape එක, U shape. ඒ කියන්නේ හරියටම U කුරව වගේ. U හැඩති චුම්බක. U හැඩති නේ. දැන් මෙතෙන්දි දෙකලවර ලං වෙන්නේ නැහැ. මෙතෙන්දි දෙකලවර ලං වෙනවා. මෙතෙන්දි දෙකලවර ලං වෙන්නේ නැහැ. यू हेड थी चुंबक यू हेड थी चुंबक यू टाइप यू टाइप එතකොට චුම්බකයකට අර දුර ඇහුවා වගේ අග්‍ර දේන අපි ඉස්සරහට ඉගෙන ගනිමු හරි n සහ වචරද චුම්බක n සව් සයි අර යුවද යටින් තියෙන මොකද එක කුරප චුම්බක හෝස් ෂු මැග්නට් මේක දණ්ඩ චුම්බක සර් අර යු චුම්බක යට වරහන් ඇතුළේ තියෙන මොකද්ද යු ටයිප් යු ටයිප් 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 කියන්නේ පී වයි පී ඊ යු වර්ගයේ චුම්බක යු වැඩිති චුම්බක නේ ඊට අමතරව තියෙනවා මේ නේ වලය ආකාර හැදේ पाठ कर हेमतीसमुपाटी दक्वाने नॉर्थ उतर नॉर्थ मेपैत साउथ मैग्नेट रिंग मैग्नेट තව එකක් තියෙනවා නිකම් බෙහෙත් පෙත්ත වගේ පෙති පෙති චුම්බක නෝ ඒකම මෙන්න මේ පැත්තෙන් අඳින්නම් දැන් දු පෙර පොඩි වට අඳින්නම් ඈ මේ මෙ නිකම් පෙත්තක් වගේ
प्रति चुंबक, प्रति चुंबक ऐसा पेट क्या ना इवराइडर टैबुला शेप टैबुला टैबुला बैठना है सर टैबुला मैग्नेट के लिए लिया नॉन इधर लिया लिया इंग्लिश वजन पूर्ण दे टैबुल टी ए बी यू एल ए आर टैबुल मेरे का हॉर्स शू मैग्नेट मेरे का बार मैग्नेट मेरे का यू टाइप यू शेप में मेरे का रिंग मैग्नेट रिंग එතකොට මෙන්න මේ තව මීට අමතරව තව හැඩ තියෙනවා හැඩ නැති එවක් තියෙනවා නේ හැඩයක් නැති චුම්බකයක් තියෙනවා නමුත් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ආකාර චුම්බක තමයි අපි ගොඩක් තැන් වල අපි දකින්නේ මතක තියාගන්න ප්‍රති චුම්බකේ NS කියලා ලකුණු කරගන්නද ඔව් ලකුණු කරගන්නකො NS රතු පාට පැත්තේ N නිල් පාට පැත්තේ South ඉස්සරහට කියලා දෙන්නම් ඒ මොකද්ද කියලා ඈ ඒ ඇඳගත්තා ඇඳගත්තනේ හරි ඉන්න බලන්න මම පොඩ්ඩක් ඔකේ අර ආයි ස්ලයිඩ් එක පෙන්නන්නම් බලන්න දැන් මේ තියෙන්නේ විවිධ චුම්බකනේ මේ තියෙන්නේ අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ මේක දණ්ඩ චුම්බකයක් මේක යූ හැඩති දැන් මෙතෙන්දී මේ කූරප චුම්බකේ නැත්නම් හෝස්ෂූ මැග්නට් එකේ මේ දෙකේ රෝල් දෙක ලං වෙලා තියෙනවා හරි නමුත් මේකෙදි යූ හැඩිති චුම්බකයේ එහෙම නැහැ ඒක යූ හැඩිති එන්න මේ විදිහට තමයි චුම්බක තියෙන්නේ දැන් මෙතනත් ඒ වගේ තමයි මෙතන මේක රින් ටයිප් නේ රින් ටයිප් චුම්බක මේක බාර් ටයිප් නැත්නම් දණ්ඩ චුම්බක මේ යූ චුම්බකයක් මෙතන තියෙනවා මෙතන තියෙන යූ චුම්බකය මේ තියෙන මාලිමා එතකොට පුතේ දැන් මොන්නේ දැන් අද පාඩමේදී අපි දැන් ඉගෙනගත්තු දේවල් නේ එදිනෙදා ජීවිතේදී අපි චුම්බක කොහෙද තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. කියන්නේ චුම්බක භාවිතා කරන අවස්ථාව මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍ය සහ චුම්බකයකට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය මොනවද කියලා ඉගෙන ගත්තා නේ. තල් චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍යයට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා. right චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍යයට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය. එතකොට ඉගෙන ගත්තා චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ. හරි යකඩ ඊට පස්සේ නිකල් ක්‍රෝමියම් නේද? එතකොට ඒ ලෝහ වලින් හදලා තියෙන ද්‍රව්‍ය නේ. හැට්ට කටු ස්ටෙප්ලර් කටු पेपर क्लिप्स मतलब एमिनियम काटू के लिए किया ना याकड़ ऐन ये वाके देवाल चुंबक के आकर्षण ना कासी कासी इलान चुंबक के आकर्षण नोवना लोह में द्रव्य थी के नगता मनोदी किया चुंबक के आकर्षण ये नोवना लोह में द्रव्य मनोदी के लिए के नगता नहीं मनोद प्रधान वर्षीय में फ्रांस रिति लोह कड़ मतलब करेगा ना ओलिंपिक गेम में मेडल गोल्ड मेडल रिदी मेडल ब्रॉन्ज मेडल आकर्षण एल्युमिनियम तांब टिन पित्तल आकर्षण मतगत लीड़ दासी प्लास्टिक आकर्षण चुंबक वन
ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ විවිධ චුම්බක චුම්බක වර්ග මොනවද කියන ඉගෙන ගත්තා නේ. ප්‍රධාන වශයෙන්ම පහක් තියෙනවා. කූරක චුම්බක, U හැඩිති චුම්බක, දණ්ඩ චුම්බක, වලයාකාර චුම්බක, පෙති හැඩිති චුම්බක. එතකොට දැන් අපි ඊළඟ සති ඉගෙන ගන්න පුතේ මේ චුම්බක වල තියෙනවා තව ගුණාංග. කියන්නේ චුම්බක ද්‍රව මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. චුම්බක ද්‍රව වලදී කොහොමද චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ මොන විදියටද කියන එක ඉගෙන ගන්නවා. ඊළඟ සතිය අපි ඒක ඉගෙන ගන්නවා. හරි. එතකොට මෙතෙන්දී මම ඒක කියන්නම්. चुंबक द्रव दोट का चुंबक द्रव वाले चुंबक के दिखल अभी मेके कार्डबोर्ड कैबल कार्डबोर्ड कैबल अभी हेम तेरा एक समान का समान आकार एक याकड़ैन සමාන විදිහට මේ කාඩ්බෝඩ් කැබල පුරාම විසිරුණා. හරි. මේක කාඩ්බෝඩ් කැබල පුරාම සමාන ආකාරයකට විසිරුණා. හරි, එක තැනකට ගොඩක්ුයි අනිත් තැනකට පොඩි ප්‍රමාණයකුයි එහෙම නැතුව සමාන විසිරුණා. විසිරුණා මේ දණ්ඩ චුම්බකය මේකට ලං කරනවා. විසරලා මේ දණ්ඩ චුම්බකය මේකට ලං කරනවා. ලං කරනකොට මොකද වෙන්නේ? මේ චුම්බකයේ දෙකලවරට තමයි මේ ඇන ඇලෙන්නේ ගොඩක්. මේ ඇන ගොඩක් ඇලෙන්නේ දෙකලවරට. ඒ පැත්තේ බලය වැඩි වෙනවා. ඔව්. මේ දෙකලවරට තමයි මේ ඇන ගොඩක් ඇලෙන්නේ. මෙහෙ එකක් දෙකක් තියෙන පුළුවන්. නමුත් මේ පැත්තේ තමයි මේ දෙකලවර තමයි ගොඩක් ඇන්නේ. ඒකට හේතුව තමයි මේකේ චුම්බක බලය වැඩි. හරි? වැඩිම චුම්බක බලයක් තියෙන්නේ මේ දෙකලවර. ඒකෙන් හින්දා අපි කියනවා චුම්බක බලය වැඩි. චුම්බකයේ දෙකලවරට අපි නමක් කියනවා චුම්බක ක්ෂේත්‍රය. ආ. චුම්බක ද්‍රව කියලා කියනවා. චුම්බක ද්‍රව කියලා කියනවා. අපි ඔය ගැන එතකොට එමනක් පුතේ ලබන සතිය අපි ඉගෙන ගනිමු. මම එමනක් පුතේ අදට පන්තිය මම නවත්තනවා. මම මේක රෙකෝඩ් එකක් වලට දාන්න මේ පාඩම සම්පූර්ණයෙන්ම ලස්සනට හදලා. එමනම් සෙනසුරාදා තමයි අපිට ඊළඟ දවසේ තියෙන්නේ. අපිට සෙනසුරාදා ආය අලුත් පාඩම පටන් ගන්න පුළුවන් නේද? දැන් අපි ජලයේ පාඩම ඉවර කරානේ. ඊළඟ අපි යමු දෙවනි පාඩමට. දෙවනි පාඩමට ඊළඟට යමු සෙනසුරාදා. එවනම් පුතේ ඔයාලට සුභ රාත්‍රියක් ඈ. Good night. සුභ රාත්‍රියක් sir. I want to thank you. Thank you sir. Thank you sir. God bless you sir. Thank you sir.